අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පොලිස්පති සීඩී වික්‍රමරත්න ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙත පැමිණ තිබෙනවා. බුවනෙක අලු විහාරයේ ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේදී මීට අදාළ පෙත්සම් කැඳවා තිබෙනවා. පොලිස් අත්අඩංගුවට සැකකරුවන් විමර්ශන සඳහා රැගෙන යාමේදී මරණයට පත්වීමේ සිද්ධීන් වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සකස්කොට පොලිස් දෙපාර්තමේන්තුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබෙනවා. නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහායි පොලිස්පතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැමිණ ඇත්තේ. පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අදාළ කරුණු දැක්වීම සිදු කළා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ගත් තීරණයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනය ජූනි මාස පළමු වනදා කැඳවන ලෙසට කොළඹ මහාධිකරණය නියම කළා. පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී වග උත්තරකාර වසන්ත මුදලිගේ අධිකරණයේ පෙනී සිටියා. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලන් රත්නායක අධිකරණය හමුවේ කරුණු දක්වමින් නෛතික දෝෂයක් නිවැරදි කිරීම සඳහා පමණක් මෙම පෙත්සම අද කැඳවන ලෙසට ඉල්ලා සිටි බව සඳහන් කර සිටියා. ඒ අනුව නඩුවට අදාළ ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙසට නියම කළ අධිකරණය පෙත්සම ජූනි මාස පළමු වනදා කැඳවන ලෙසට නියෝග කළා. ත්‍රස්ත මර්ධන කාර්යාංශය මගින් අභියාචනයක් ගොනු කරමින් නීතිපතිවරයා සඳහන් කර තිබෙන්නේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වසන්ත මුදලිගේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව සඳහන් කරමින් නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ගත් තීරණය නීතියට පටහැනි බවයි. එම තීරණය ප්‍රතිශෝධනය කරන ලෙසට ඉල්ලමින් නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.